හිටපු ඇමති පාට්ලි චම්පික රණවකගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් මේට වසර කිහිපයකට ඉහතදී අන්තර්ජාලයේ පළ වූ ලිපියකින් ඔහු අසාමාන්‍ය ලිංගික හැසිරීම් ඇත්තකු බවත් බිරියට දියණියට වද දුන් තැනැත්තකු ලෙසත් අනියම් ඇසුරුකම් පවත්වා දේශපාලනයෙන් ඉහළට යන්නට යත්න දැරූ අයකු ලෙසත් හෙරිදරව් කර තිබුණා. චන්තන යන අන්තර්ත නාමයෙන් චම්පිකව හඳුන්වා කියවන්නා තුළ ඔහු ගැන ජුබසාජනක හැඟීමක් ඇතිවන ආකාරයට රචනා කර තිබූ මෙම ලිපියේ පළ වූයේ මහින්ද පාලන සමයේ චම්පික අමතිවරයෙකු සිටියදී ලංකාවේ ප්‍රසිද්ධ වෙබ් අඩවියකයි. ඊට මාස කීපයකට පසුව එම වෙබ් අඩවියේ මාධ්‍යවේදී එක් නැලිකොඩ අතුරුදහන් වූ පසු එක් නැලිකොඩ විසින් පෙරකී ලිපිය ලිවූ බවටත් එම අතුරුදහන් වූ හා ලිපිය සම්බන්ධයක් ඇතැයි දක්වමින් කතාවක්ද පැතිරුණා. කෙසේ වෙතත් එම කතා සත්‍යෙන් තොර බවට ලිපිය ලිව්වේ එක් නැලිකොඩ නොවන බවත් එම වෙබ් අඩවියේ කර්තෘවරයා මෙන්ම අතුරුදහන් අයගේ බිරිඳ සන්ධ්‍යා එක් නැලිකොඩද ප්‍රකාශ කර තිබුණා. චම්පික රණවක ප්‍රසිද්ධියේ පෙනී සිටින කිසිදු අවස්ථාවක ඔහුගේ බිරිඳ සොයා ගන්නට නොමැති වීම මත ඔහුගේ පවුල් ජීවිතය තුළ කිසියම් ගැටලුවක් ඇතැයි අදහසක්ද පැතිරී තිබුණා. මේ අතර 2013 අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ලංකාවෙන්ම තුන්වැනි අපවට පත් වූයේ චම්පිකගේ දියණිය වන කොළඹ විශාකා විද්‍යාලයේ මදස්මිතා රණවකයි. ඇය එවක ජනාධිපති මහින්ද මහතා අතින් ත්‍යාග ලබන්නට පැමිණි අවස්ථාවේ දෙමව්පියන් නියෝජනය කරමින් චම්පිකද පැමිණියා. පසුගිය දිනවල චම්පික රණවක අත්අඩංගුවට පත්වීම හා දේශපාලන වශයෙන් ඔහු ගැන විරුද්ධ අදහස් සමාජ මාධ්‍ය තුළ පැතිරී යාම සිදුවන අතර පෙර සඳහන් කළ ලිපියද යළි කර්ලියට පැමිණැති වෙනවා. ඒ අන්තර්ජාලයේ නැවත හුවමාරුවක්ද වුණා. එසේම එප ලිපිය ගැන කිසිවෙක් සොයා බලන්නට අවබෝධයක් නැති මෑත කාලීන YouTube නාලිකා එහි සඳහන් කරුණු රසකර ඉදිරිපත් කරන අයුරුද වාර්තා වුණා. මේ අතර මේජර් අජිත් ප්‍රසන්න මාධ්‍ය හමුව පවත්වමින් ඒවා සත්‍ය කරුණු ලෙසත් විද්‍යුත් මාධ්‍ය වෙතද යොමු කර තිබෙනවා. මෙම වාර්තාකරණය නිසා චම්පිකගේ බිරිය හා දියණියන් දෙදෙනා දැඩු අපහසුතාවයකට පත්ව තිබේ. ඒ ගැන ඔවුන්ට කතා නොකර සිටීමට බැරිම තැන ඊයේ චම්පික මහතාගේ දික්කසාද වූ පිරිය වීඩියෝවක් නිකුත් කරමින් මේ ගැන පැහැදිලි කර තිබෙන අතර චම්පිකගේ බාලදියණිය එය ෆේස්බුක් වෙත සටහනක් සමග යොමු කර තිබුණා. චම්පික රණවකගේ දික්කසාද බිරිඳ වූ රේණුකා දමයන්ති ප්‍රනාන්දු මෙසේ කියනවා. මම විවාහ වුණේ පාට්ලි චම්පික රණවක සමග. මෑත කාලනව එතුමාව අතඩංගුවට ගත්තාට පසුව අපේ පවුලට නින්දා අපහාස වන ආකාරයට වීඩියෝ පටයක් ප්‍රචාරය වෙමින් පවතිනවා. මීට පෙරත් අවස්ථා කීපයකදී එවැනි දේවල් සිදු වුණා. නමුත් අපි ඒවා එතරම් ගණන් ගත්තේ නැහැ. කාලයත් සමග ඒ දේවල් ගැන කතා කරන එක එතරම් අවශ්‍ය වුණේ නැහැ. මගේ දරුවන්ටත් මගේ මහත්තයාටත් ලොකු හානියක් මේ දේ නිසා අපේ ජීවිතවලට, අපේ පවුල්වලට, මගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට, අපේ සාමාන්‍ය ජීවිතයට මේක ලොකු පහරක් වෙලා තියෙනවා. මේ කියන කිසිම දෙයක් සත්‍ය නොවේ. මම චම්පිකයි එකම ඉස්කෝලේ ඉගෙනගත්තු බව ඇත්ත. අපි විවාහ වුණා. අපට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දරුවෝ දෙන්නත් සමග අපි හොඳ ජීවිතයක් ගත කළා. නමුත් ඇතිවුණු පොඩි පොඩි හේතු මත අපි දික්කසාද වුණා. එහෙම දික්කසාද වුණත් දරුවන්ගේ කටයුතුවලදී, අපේ පවුලේ සියලුම කටයුතුවලදීත්, චම්පිකගේ පවුලේ කටයුතුවලදීත් අපි දෙන්න සියලුම් දෙයට එකට සහභාගී වුණා. දරුවන්ගේ ගැටලුවලදී, මගේ ගැටලුවලදී, අසනීපයකදී අපි එකට හිටියා. එයා මගේ හොඳ යාළුවෙක්. මම එයාට ගරු කරනවා. ඒ වගේම එයා මට හමු වුණ කාලෙත් බොහොම කුඩා අවදියේත් 1976 තමයි මම එයාව හරියටම දැනඳුන ගත්තේ. ඒ කාලේ පටන්ම එයාගේ ඇඟේ දේශපාලනය තිබුණා. මම ඒක තේරුම් ගත්තා. අපි විවාහ වෙද්දී එයා මට ඒක පැහැදිලිවම කිව්වා. පළමුව රට, දෙවනුව අම්මා, තුන්වෙනි තැන ඔයාට දෙන්නම් කියලා. අපි ඒ එකඟතාවයෙන් විවාහ වුණේ. අපට හොඳ දරුවෝ ලැබුණා. අපට හැකි උපරිමයෙන් දරුවන් හදාගත්තා. එයාට තියෙන බුද්ධියයි මට තියෙන හැකියාවන් නිසා ඒ දරුවෝ දෙන්නම දක්ෂ දරුවෝ වුණා. රටට වැඩදායි විදිහට චම්පික යන ගමනට අත්තලක් වෙන්න අපිට හැමදාම ඕන වුණා. එතනදී අපේ දරුවාත්, මමත්, මගේ නෑදෑයොත්, චම්පිකගේ නෑදෑයොත් එයා වෙනුවෙන් බොහොම කැපකිරීම් කළා.
ඒ අතරදී පසුගිය කාලේ චම්පිකව අත්අඩංගුවට ගැනීමත් සමගම නැවතත් අර වීඩියෝ පටය අජිත් ප්‍රසන්න කියන පුද්ගලයා විසින් අන්තර්ජාලයේ පළ කරලා හැම චැනල් එකකම විකාශය වුණාට පස්සේ තමයි මම හිතුවේ මේ ගැන බලන් හිටියා ඇති කියලා. ඒ වීඩියෝ පටේ තිබෙන කිසිම දෙයක් සත්‍ය දේවල් නොවේ. ඒ තරම් අමානුෂික පුද්ගලයෙක් නොවේ චම්පික. ඒ චරිතය පුදුම සංකීර්ණ චරිතයක්. එයා චිත්‍ර අඳින්න සංගීතයට කතිකත්වයට දක්ෂයි. ඒ සියලු දේ සමක යන මානසික ගතිගුණ එයාට තිබෙනවා. ඒ කියන විදිහේ අමානුෂික කැත විදිහේ දේවල් කරන්නවත් එවැනි දේවල් වලට අපිව පොළඹවා ගන්නවත් මගේ දරුවන් පාවිච්චි කරලා පාසල්වල ගුරුවරුන්ට කිව්වා කියන චෝදනාත් අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා. එවැනි දේවල් සිදු වුණා නම් ඒ දේවල් ඔප්පු කරන්න කියන්න ඕනේ. මම ඒ මිනිස්සු දැකලත් නැහැ. මට එය හමු වෙන්න අවශ්‍යතාවයකුත් නැහැ. එහෙම හමු වෙන්නෙත් නැහැ. මට මගේ දරුවෝ වෙනුවෙන් කරන්න රාජකාරි ගොඩක් තිබෙනවා. චම්පික පූර්ණ කාලීන දේශපාලනයට කැපවුණු පුද්ගලයෙක් හැටියට මගේ දරුවෝ කෙරෙහි මට ලොකු වගකීමක් තියෙනවා. දරුවන්ගේ කටයුතු සමග මම ජීවිතය සාමාන්‍ය විදිහට ගත කරපු ගැහැණියක්. මගේ දරුවෝ දෙන්නව හැදුවෙත් එහෙමයි. අපි සාමාන්‍ය විදිහට පොළොවේ පය ගහලා ජීවත් වුණු චරිත. මිනිසුන්ගේ කතාවලට මම සැලෙන්නේ නැහැ. නමුත් මේක තවදුරටත් බලාගෙන ඉන්න බෑ. මොකද අපේ දරුවන් දෙන්නම තරුණ දියණියෝ දෙන්නෙක්. ඒක යාලට හොඳ නැහැ. ඒ වගේම චම්පික මෙතුවක්කල් රට වෙනුවෙන් කරගෙන ආව දේවල් එක එයාව එකපාර චප්ප කරලා දාන්න දීලා මේ දේවල් එක තවදුරටත් මට නිහඬව ඉන්න බැරි වුණා. ඒ නිසයි මම මේ ප්‍රකාශය කරන්නේ. බොරු චෝදනා කරන මේ පුද්ගලයන්ගේ මානසිකත්වය මම දන්නේ නැහැ. එයත් තාත්තා කෙනෙක් වෙන්න ඇති. එයාටත් දරුවෝ ඉන්නවා. දරුවෝ ඉන්න තාත්තෙක් විදිහට මාධ්‍යවල ඒ වගේ කතා කරන එක ගැන මට ඇත්තටම කනගාටුයි. මමත් මගේ දරුවන්වත් චම්පිකවත් කාටවත් හිරිහැර කරලා නැහැ. අපි සාමාන්‍ය විදිහට ජීවත් වුණු සාමාන්‍ය පවුලක්. චම්පික මට කිව්වෙත් සාමාන්‍ය විදිහට දරුවෝ දෙන්න හදන්න කියලා. ඔයාලා තවම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.